බය නැතුව කියන්නේ ඒ සර්ටිෆිකට් එකත් එක්ක අපි ඉෂු කරන දේවල් එක නැත්තම් ඒ යුරෝපීය මේ කන්ට්‍රිස් ඒවා බාර ගන්න නැහැ අඩු ක්වොලිටි. ඒ කියන්නේ ඔගොල්ලෝ ඒ කියන්නේ යුරෝපීය කන්ට්‍රිස් වලට සරිලන ආම්පන්න තමයි මේකට ගේන්නේ කියලාද කියන්නේ? හරියට විශේෂයෙන්ම ක්වොලිටි එක ගත්තොත්. හා ක්වොලිටි එක උනත් බැටරි උනත් ඒකයි අපි පාවිච්චි කරන්නේ මේ ලිතියම් අයන් ෆොස්ෆේට් කියන බැටරිය. අද ගහලා බලන්න Google කරලා බලන්න මිනිස්සුන්ට පුළුවන් තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවනේ අද Google කරම ලිතියම් අයන් ෆොස්ෆේට් ගත්තා ලොව අංක එකේ බැටරියක්. ඒතර අපි නිෂ්පාදනය කරන්නේ ඇයි? යුරෝපයේ වගේ රටක ඔය වගේ බැටරිය දැම්ම නැත්නම් ඒගොල්ලෝ අපි පිළිගන්නේ නැහැ ප්‍රොඩක්ට් එක. ඔක තමයි පැහැදිලි කරන්න තියෙන මට ඔය චයිනීස් කීප කතන්දරේට උත්තරේ මම දුන්නේ. ඔබතුමාගේ නම මොකද්ද? මම ඉෂාර පෙරේරා. කේලි රයිස් ඉලෙක්ට්‍රික් මෝටර්ස් සේල්ස් මැනේජර් විදියට දැනට මම කටයුතු කරනවා. සහ මේ වෙනකොට අපේ ලංකාව පුරාම අලව නියෝජිත ජාලය 30ක්. ඒ කියන්නේ සේල්ස් ඩීලර්ස් ලංකාව පුරා 30 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මිලදී ගත්තේ කවුරු හරිම නැද්ද අපිට කතා කරන්න? මිලදී ගත්ත ඇත්තම ස්ටෝල් එකට අපිට උදේ ආවා කීප දෙනෙක්ම අපිට තව කෙනෙක් වට සම්බන්ධ කරන්න පුළුවන් ඇත්තම. ඒතකොට කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක ගත්තොත් එයාටනේ අත්දැකීම් තියෙන්නේ. අනිවාර්යයෙන් මේ වගේම මේ අපේ දැනට අපි මේ BMS පරිශ්‍රයේ අපේ KD Rice premises එකට අවිල්ලා තියෙන අපේ කඩවත අලෙවි නියෝජිත ජේලංකා මෝටර්ස් එකේ මෙයා මේ දනුජ මෙයා තමයි අපේ ඩීලර් ෂෝරූම් එක කරන්නේ කඩවත වැල්ලම්පිටිය ආම ස්ට්‍රීට්. ඒතකොට මෙයා අලෙවි නියෝජිත විදිහට මෙයාගේ අත්දැකීම පොඩ්ඩක් බෙදා ගන්න කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඉෂාර ඇත්තනම අලෙවි නියෝජිතෙක් වගේම මම අලෙවි නියෝජිතෙක් වෙන්න කලින් මම මේකේ පරිපූර්ණ. රයිට්. ඒකයි මිලදී ගත්තා. මම මිලදී අරගෙන 2022 ඉඳන් මම පෞද්ගලිකව මේ එහෙම එක්කෙනෙක් තමයි මම හෙව්වේ. ඒ වගේම ඒ කියන්නේ මම ඒ පාරිභෝගිකයෙක් තමයි මම මුලින්ම. ඊළඟට තමයි මම නියෝජිතෙක් වුණේ. දැන්ට අපේ ෂෝරූම්ස් තියෙනවා කඩවත, ආම ස්ට්‍රීට්, වැල්ලම්පිටිය කියන ස්ථාන තුනේ. ඉතා හොඳින් සාර්ථකව මේක පවත්වාගෙන යනවා. ඉතින් අපේ ෂෝරූම් එකට එන කස්ටමර්ස්ලා ගත්තොත් ඒ දැන් ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් එක ඒගොල්ලන්ගේ එදිනදා ජීවිතයේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න හොඳම මාදිලියක් තමයි ඒගොල්ලෝ බලන්නේ. අපේ ෂෝරූම් එකට ඇවිල්ලා ඒගොල්ලෝ හොයන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ටික ගෙදරට අරන් යන්න, නිෂ්පාදනය කරපු නිවිදල් ටික වෙනද පොඩට අරන් එන්න, ඒ අතරතුරේ ගෙදර එදිනදා වැඩ කටයුතු, ගෑස් සිලින්ඩරයක් ගේන්න, ළමයා ඉස්කෝලේට දාන්න, ළමයා ක්ලාස් එකට අරන් යන්න, ඒ හැම දෙයකටම ඉතාමත්ම ඉකොනොමිකලි පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ KD Rice වලින් හඳුන්ලා දීලා තියෙන ලීඩර් කියන මොඩල් එක. ඒ වගේ ඔබ මේ ආයතනයේ පාරිභෝගිකයෙක් වෙන්නේ කොයි කාලෙද? මම 2022 මාර්තු තමයි මම මිලදී ගත්තේ මුලින්ම. මොකද්ද ගත්තේ මිලදී ගත්තේ වාහනේ? මේක ලීඩර් මොඩල් එක. මේ ලීඩර්? ඔව්. ඒ ලීඩර් කියන මොඩල් එකෙන් තමයි මම මේක අඳුරගත්තේ. එදා කීයද මිල වුනේ? ඒ දවස්වල ඇත්තටම දැන්ටත් වඩා මිල වැඩි. ඒ දවස්වල මම ගත්තේ 6.60ක් වගේ. 75යි. 6.75 මිල. ඒ කියන්නේ මේ කොරෝනා අත්දැකීම හමුවේ ඕගොල්ලෝ ලොකු ඩිමාන්ඩයක් ඇති වුණා. අලිවි වැරදි. මිල වැඩි කරගත්තා. නෑ නෑ. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට තිබ්බ ආර්ථිකයේ මටමත් එක දැන් මේක ඇත්තම කිව්වොත් මේක ලංකාවට ක්‍රයිසිස් එකක් වඩ මතක ඇති ෆුල් ක්‍රයිසිස් එකක් වුණා. අර එවලේ ඉම්පෝට් කර මේ අපි ගෙනල්ලා මේ ව්‍යාපාරයේ මෙහෙ තමා මේ පටන් ගන්න. පටන් ගැනීමේදී තියෙන දන්නව නිෂ්පාදන පිරිවැය ඒකත් එක්ක ඇත්තම අපිට ගොඩාක් මේ වියදමක් දැරුවා මේ ආයතනය ගොඩ නගා ගන්න. එතනදී තමයි බයික් එක අපි පාරිභෝගිකයන්ට 6.75 මුදලකට මිල අපි මේ ප්‍රයිස් කරලා තිබ්බේ. නමුත් අන්තිමට අපිට හිතුණා ලංකාවේ මිනිස්සුන්ට කම්පැනික් විදිහට මොනාhari තව ස්පෙෂල් මොනාhari කරලා මේ කෝස්ට් එක අඩු කරලා මේ ප්‍රොඩක්ට් එක අඩු මුදලට මේ පාරිභෝගික ජනතාවට ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙන්න. ඒ ඔක්කොම අපි මේ සංසාධනය කරලා බලලා තමයි මේ වෙනකොට ලංකාවට හොඳ මිලක් අපි දීලා තිනවා 545,900කට. ඒතර 6.75 ඉඳලා අපි පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ කම්පැනි පැත්ත බලන්න මේ පාරිභෝගිකය පැත්ත බලන්න. ඇත්තටම හැම දැන් ලංකාවේ ඉලෙක්ට්‍රික් බයිසිකල් කම්පැනිස් තියෙනවා හුඟක්. දැන් ලංකාවේ කම්පිටිෂන් එකට ඇවිල්ලා තියෙනවා. නමුත් ලීසින් කම්පැනි අප්‍රූව් කරන මට්ටමට ආපු 40කින් එකක් තමයි මේ ලීඩර් කියන මොඩල් එක. ඒ කියන්නේ ඒ තරමට විශ්වාසය ඇතිලා තියෙනවා ෆයිනෑන්ස් ෆීල්ඩ් එකෙත් මේ ලීඩර් කියන මොඩල් එක සහ KD Rice කියන නාමය කිඳා බහලා තියෙනවා දැන් මේ ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රියට. මොකද ඒකේ තියෙන අප්‍රමාණ ප්‍රචාරය කරනවා ඇතිනේ. ප්‍රචාරය තරක් නෙවෙයි. ඒක තමයි විශේෂ කියන්නේ මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියට මං කියවනේ මෙතන චාර්ජින් සයිකල්ස්. ඒ කියන්නේ බැටරියක අපි බලන්න ඕන චාර්ජින් වාර ගන්න.
ඒ චාර්ජින් වාර 2000කට වැඩි ලංකාවේ දෙන එකම බැටරිය. ඔයාලට වැඩි 2000කට වැඩි. මම මේ කියන්නේ මේ පරිසරයේ තියෙන ඉලෙක්ට්‍රික් මාදිලි ගොඩක් රසවල් තියෙන ප්‍රදර්ශනා කුටි ගිහිල්ලා ඔයත් බලන්න. ඇත්තට මම මේ කියන කතාව ඇත්තද කියලා 2000ට වැඩි චාර්ජින් සයිකල්ස් ප්‍රමාණයක් තියෙන එකම බැටරිය සහ එකම ස්කූටරේ මේක තමයි. එතකොට ලීසින් කම්පැනි බලනවා එයාලගේ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එක. එයාලා බලන්නේ මේක පොලියට මේගොල්ලෝ දෙන්නේ. එතකොට මේගොල්ලෝ බලන මේ බැටරිය දිහා බලලා සාමාන්‍ය යාලේ අවුරුදු 3කට තමයි උපරිම ලීසින් කාලය දෙන්නේ. නමුත් මේ බැටරිය අවුරුදු 5ක් දුවනවා නම් එයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක ඇත්තටම ගොඩ සාර්ථකයි. එතකොට ඒක තමයි ඒගොල්ලෝ අපි ගාවට එන්න ප්‍රධාන හේතුව. ප්‍රධානම හේතුව. දැන් කොහොමද ඔය කියන කරුණු වල සත්‍යසත්‍ය? ඒක දැන් අපි ඇත්තටම ෂෝරූම් එකට ආපු කස්ටමර්ට මේක තේරුම් කරන්න කලින් ඒගොල්ලෝ මේක ගැන හොඳට හොයලා ඉන්න. මොකද ඉලෙක්ට්‍රික් බයිසිකලයක් අරගන්න කස්ටමර් කෙනෙක් දැන් ඔහේ ඉන්නේ. ඒ කියන්නේ මේක ඉන්ඩස්ට්‍රිය ගැන හොඳට බලලා කම්පියුටර් මොඩල්ස් ගැනත් බලලා එහෙම තමයි අපේ ෂෝරූම් එකට එන්නේ. මෙතන මේකෙ දෙන චාර්ජින් සයිකල්ස් ගන්න වෙන එක මාදිලිකෙන්වත් හම්බෙන්නේ නැහැ කියන්න. ඉතින් ඒ හින්දා අපිට බය නැතුව ඇත්තටම අපිට ලොකු දෙයක් කියන්නත් නැහැ කස්ටමර්ට. මොකද මේ කස්ටමර් ඔල්රෙඩි දන්නවා අපේ ෂොප් එකට එද්දි මේක තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක. දැනට මේ මාකට් එකේ තියෙන හොඳම මොඩල් එක සහ විශ්වාසවන්තම ලයිෆ්ස් මේ චාර්ජින් සර්කල් 2000ක් තියෙන 2000කට වැඩියෙන් තියෙන එකම ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය තියෙන එකම මොඩල් එක කියන එක කස්ටමර්ස්ලා ඔල්රෙඩි දන්නවා. ඒක අමතරව මම පොඩි දෙයක් මේකට එකතු කරන්නම්. මේකේ අපි ගත්තම අලවියෙන් පසු සේවාව ගැන කතා කරොත් අපි වෙනම ඩිපාර්ට්මන්ට් එකක් මේකට යොදලා තියෙනවා. ඒක කස්ටමර් සර්විස් හොට්ලයින් එකක් අපි හඳුනලා දීලා තියෙනවා. සමහර වෙලාවට අපි පාරිභෝගිකයා ඉලෙක්ට්‍රික් ස්කූටරයක් පාවිච්චි කරද්දී තියෙන අතනකොත් පාවිච්චි සඳහා උපදෙස්. ඔයාලදී මේක මේ ස්විච් එක ඔන් කරගන්න බැරි වෙන්න පුළුවන් ඒ වගේ අපහසුතාවට ලක් වෙද්දී අපි වෙනම හොට්ලයින් එකක් යාලට දීලා තියෙනවා. මාකට් එකට හඳුනලා දීලා තියෙනවා. ඒකෙදි පාරිභෝගිකයට ඉතාමත්ම ලේසි ඕනම දෝෂයක් තමන්ටම නිරාකරණය කරගන්න නැත්නම් මේක කොහොමද පරිහරණය කරන්නේ ඒ වගේ සහ ඊට පස්සේ අපිටම ආප්ට ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් වෙනම ඩිපාර්ට්මන්ට් ටෙක්නීෂියන්ලා ලංකාව පුරාම අපි දාලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේක ප්‍රධානම හේතුව මේ ලංකාව පුරාම මේක ඉක්මනින් වේගයෙන් ප්‍රචලිත වෙන්න. අපි මේ පාරිභෝගිකය පැත්තෙන් හිතනින්ද අනිත් එක දැන් අපින් මුලින්ම දැන් අවුරුද්දකට කලින් මේක පර්චේස් කරපු කස්ටමර්ස්ලා දැන් එනවා ඒගොල්ලන්ගේ දෙවනි බයිසිකලක විදියට. කියන්නේ තව ඒගොල්ලෝ කියන්නේ ඔප්ෂන් එකක් විදියට ඒගොල්ලෝ පෙට්‍රල් බයිසිකලයක් ඒගොල්ලෝ ගෙදර තියාගෙන තමයි ඉලෙක්ට්‍රික් එකකට ඒගොල්ලෝ අත ගහන්නේ. දැන් ඒගොල්ලෝ පෙට්‍රල් වලින් හැබැයි දැන් ඉලෙක්ට්‍රික් බිලත් වැඩි නේද? නමුත් ඉලෙක්ට්‍රික් දැන් සාමාන්‍ය පැය 4ක් මේ බයිකේ පැය 4ක් යනවා නේද? ඔව් මම ඒකට උත්තර දෙන්නද? ආ අත්‍තරම කොත් මේකේ බිංදුවේ ඉඳලා 100ට චාර්ජ් වෙන්න 1.8ක් තමයි යුනිට් යන්නේ. ඒ කියන්නේ 1.8 යුනිට් එකක් කියන්නේ අද මිලෙන් අපි හදලා බැලුවොත් රුපියල් 80ක මුදලක් තමයි යන්නේ. ඒ රුපියල් 80ක මුදලෙන් කිලෝමීටර් 70ක් යන්න 70ක් 80ක් යන්න පුළුවන් කියන එක තමයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ 1.8ට රුපියලක් වෙනවා කියන්නේ රුපියල් 80යි යන්නේ කිලෝමීටර් 80ම දුවන්න. එතකොට හිතන්න පෙට්‍රල් ස්කූටර්ත් එක්ක සංසන්දනය කරද්දි ඕකට ලීටර් දෙකක් ගන්න ඕන කිලෝමීටර් 80 දුවන්න. අද මිල 355යි. එතකොට 355 වැඩි කිරීම ලීටර් දෙකයි. ඕල්මෝස්ට් රුපියල් 700කට වඩා යනවා. එතකොට 700 යන එක රුපියල් 100ෙන් කරගන්න පුළුවන්. එතකොට අපි මේක තමයි බලන්න ඕනේ. يعني මේ රුපියල් 80කින් කිලෝමීටර් 80ක් යන්න පුළුවන් කියන එක සහතිකයක් දෙනවා. සහතිකයක් දෙනවා. මොකද අපිට බොරු කරන්න බෑනේ මේක ටෙක්නිකලි ගත්තොත් 1.8 යුනිට් 1.8ක් යන එක චෙක් කරගන්න පුළුවන් අද කාලේ. 1.8ට ලයිට් බිලක් එනවනේ ගෙදරට ඒක එකතුව බලන්න පුළුවන්. මිනිස්සු දන්නවනේ බොරු කියන්න බෑ නායකයෙක් විදියට. දැන් ඔහොම කිව්වට ඌට වඩා හත්පසින් වෙනස් වෙන අවස්ථා තියෙනවනේ. මේකේක සමාගම් වලින් සමාගම් වල හැසිරීම භාවිතය නිසා. ඔව් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. සාම පාරිභෝගිකයන් නොදුනත් කමෙන් මේකත් වෙන්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා වගේ. නමුත් අපි හරියට ගත්තොත් අපි පාරිභෝගිකයින්ම අහලා බලන්න වට පුළුවන් වෙයි. 1.8ක් තමයි ෆුල් චාර්ජ් එකට යන්නේ. තනම් ඉවන් බලපම ඒවා වෙනස් කරන්න බෑ. බොරු කියන්න බෑ. ඒවා ටික කාලේ රඳා පවතින්නේ. එක්කෙනෙක් ගත්තොත් තව කෙනෙකුට කියනවා නෑ මේක බොරු නෑ. ඒක තමයි වේගයේ මං කියන ප්‍රචලිත වෙන්න ප්‍රධානම හේතුව. මේක ඇත්ත සැටියෙන් අපි පාරිභෝගිකයට දෙනවා. මේක ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. අපි ශ්‍රී ලාංකිකේ පාරිභෝගිකය ගැන ගොඩක් ඇත්තමකොත් මේ ඇත්තටම ඒ පාරිභෝගිකය වටින්න හොඳ සත්‍යයේ යථාර්ථය. සත්‍යයේ යථාර්ථය. අනිත් එක මේක තියෙන ස්ටෑන්ඩඩ්ස් ගත්තාම ඒවා අපිට සල්ලි දීලා ගන්න බැරි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ISO අනිත් එක TNV UAF ස්ටෑන්ඩර්ඩ්ස් කියන්නේ වර්ල්ඩ් වයිඩ් රෙකග්නයිස් ස්ටෑන්ඩර්ඩ්ස්. ඒවා හැංකි පැංකි ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ අපි කියන්නේ අපි දෙයක් කියන්නේ වගකීමක් ඇතුව. ඒ වගකීම ස්ටෑන්ඩර්ඩ්ස් වලින්ම පාරිභෝගිකයට ඒක අඳුර ගන්න පුළුවන්. නැත්තම් මේවට ස්ටෑන්ඩර්ඩයිසේෂන් එකක් එන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම කියන්නේ දැන් ඇත්තටම මම මේ
ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ගන්නන්න හැම පාරිභෝගිකෙක්ටම කොමන්ලි බන් දෙන පණඩේ කියන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් කියන එක ඉන්ජෙනරල් බලන්න එපා, බ්‍රෑන්ඩ් රයිස් බලන්න. දැන් KD රයිස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්, නිකම්ම නිකන් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් නෙවෙයි. එතකොට ඒ ස්ටෑන්ඩර්ඩ් මේ කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන ක්වලිටීස් අඳුරගෙන, ක්වලිටීස් ගැන හොයලා බලලා, Google කරලා, සර්ච් කරලා තවත් දැනුවත් වෙන්න. දැනුවත් වුණාට පස්සේ ඔයාට තේරෙයි මේ දැනට මේ ලංකාවේ ඔයාට පර්චේස් කරන්න පුළුවන් බෙස්ම ඔප්ෂන් එක, බෙස්ම බැටරිය සහ බෙස්ම පර්ෆෝමන්ස් සහ මේ කම්පැනිය KD රයිස් කියන කම්පැනිය 2020-21 ඉඳන් මේ ලංකාවේ දැන් ප්‍රචලිත වෙලා දැන් තමයි මිනිස්සු අතරට යන්නේ. නමුත් ග්‍රවුන්ඩ් වර්ක් එකක් තිබ්බා අවුරුදු ගාණ. ඒ ග්‍රවුන්ඩ් වර්ක් එකේ අවුට්පුට් එක තමයි අද පේන්නේ. ඉතින් මේ කම්පැනිය ගැනත් හොයන්න, ආෆ්ටර් සේල් ඇත් ගැන හොයලා තවත් දැනුවත් වෙන්න. මොකද අමාරුවේ වැටෙන්න එපා. ඔය කිසිම වගකීමක් නැති කම්පැනිවක් වගකීමක්වත් නැති ඉලෙක්ට්‍රික් ස්කූටර් කියන තැනට යන්න එපා. දැන් බ්‍රෑන්ඩ් එකක් එක තමයි මේ අපි යන්නේ. නැත්තම් ඉන් ජෙනරල් හැමෝම කියන්නේ අපෝ මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් නම් වැඩන්නේ නැහැ, මෙහෙම මෙහෙම මේකයි 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 කියලා ඒ පැත්තට දාන්න යනවා. ඒ බ්ලේම් එක ඒක. ඇයි එහෙම බ්ලේම් වෙන්නේ? නෑ, ඒ බ්ලේම් වෙන්නේ ඇත්තටම මම එක දෙයක් කියන්නම්. මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් කියන එක මේ දැන් ඇත්තටම දැන් ප්‍රචලිත වුණාට ඒක හුඟක් ඉතිහාසයක් තියෙනවා. දැන් ඒ කියන්නේ 2005-06-07 ඉඳන්ම ලංකාවට එන්න ගත්ත යම් ස්කූටර්ස්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් මාදිලි රස, ඒවා යම් තනි පුද්ගලයෝ ලංකාවට ඉම්පෝට් කළා. ඒ කියන්නේ චයිනා වලින් ගෙන්නනවා, ස්ටොක් එක ඉවර වෙනවා, ස්ටොක් එකේ ප්‍රොෆිට් එක බලනවා, ඊට පස්සේ ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා දෙවෙනි ස්ටොක් එක ගේනවද නැද්ද කියලා. ඒකේ ප්‍රොෆිට් එක නැත්තම් ඒගොල්ලෝ ඒක ටර්මිනේට් කරනවා. එතකොට ඒක ගත්ත ඉලෙක්ට්‍රික් එවැනි මාදිලි වල ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ගත්ත කස්ටමර්ස්ලා ආටර් සේල් සර්විස් එකක් නැතුව, ඊළඟට ඒගොල්ලන්ට ඔප්ෂන් දෙන්න නැතුව ගෙවල් වල ඕන තරම් ඇති ස්කූටර්ස් මේ ගාල් වෙලා. අන්න ඒක හින්දා තමයි බෑඩ් වියූ එකක් දැන්ට තියෙනවා නම් තියෙන්නේ මේ ස්කූටර්ස් ගැන. නමුත් මේක කම්පැනියක්, මේක වගකීමක් තියෙන කම්පැනියක්. අනිත් එක සර්ටිෆිකේෂන් වර්ල්ඩ් වයිඩ් සර්ටිෆිකේෂන් ලත් කම්පැනියක් සහ බ්‍රෑන්ඩ් එකක්. ඒක ගැන සලකන්න සහ ඒව ගැන හොයන්න කරලා තමයි තමන්ගේ ඩිසිෂන් එක ගන්න ඕනේ, හොඳම ඩිසිෂන් එක. මොකද හැමෝම අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ. ඒ තමන්ගේ සල්ලි වලට හරියන සරිලන තමන්ගේ මහන්සියට සාධාරණයක් ඉටු කරන බ්‍රෑන්ඩ් එකකට යන්න. දැන් ඒක ඔයාලගේ පාරිභෝගිකයින්ට විශ්වාසනීය සහතිකය දෙනවා. අනිවාර්යයෙන්ම මේ අපි කියන වචනවලට වැලියු එකක් තියෙනවා. අපි මේ කියන වචනවලට ස්ටෑන්ඩර්ඩයිසේෂන් එකක් තියෙනවා. ඒක සත්භාවයෙන්ද කියන්නේ? ඒක සත්භාවයෙන්. මොකද මම ලැබපු අත්දැකීමම මං කැමති පාරිභෝගිකයෙක්. ඔයා දැන් මේ අත්දැකීම අවුරුදු කීයක් ලැබුවාද? මං මේ 3 වෙනි අවුරුද්ද යන්නේ. තාම මේ බයික් එක වාහනක දුවනවද? ගාව දුවනවා. මං ඒක තාම ලොකු මහ පරිමාණයේ රිපෙයාර් එකක් ඇවිල්ලා නැද්ද? මම හිතන්නේ තාම මං බ්‍රේක් පෑඩ් මාරු කළේවත් නැහැ. ඉච්චරට යහපත්. ඒ කියන්නේ රුපියල් 80කට කිලෝමීටර් 80 කිලෝමීටර් 80ක් යා හැකි මේ බයික් එක. මේක නුවරඑළිය ආසිත කඳුකරේටත් ඉතාම සුදුසුයි. අංශක ක්ලයිම්බින් ඇංගල් අංශක 35කින් සතරන කඳු වලට තමයි අපි මේක රෙකමන්ඩ් කරන්නේ. නුවරඑළි කඳු යන්න ඕන නම් ඒකත් තමයි වෙනම නිෂ්පාදනයක් මෙතනම තියෙනවා. මේ මාදලියෙම ටෙක්නිකලි අපි ඒ සඳහාම ඩෙවලොප් කරපු මේ ස්කූටර් එකකුත් තියෙනවා. ලීඩර් මැක්ස් කියලා. හැබැයි මේ බයික් එකේ පිටිපස්සේ මොන හරිම තියාගෙන යන්න පුළුවන් මේ පහසුකමක් නැහැ නේද? ඔව්, මෙතන ඕන බොක්ස් එකක් ගහන්න පුළුවන්. ඒකේ පොඩි ඉඩක් තියෙන නේ. තියෙනවා. නමුත් මෙතන විශේෂයෙන් කියන්න ඕන මේ කම්ෆර්ටබල් ලෙග් ස්පේස් එක. සාමාන්‍ය ස්කූටර් එක තියෙන ස්පේස් එකට වඩා මේක අපි ස්පේස් එක දීලා තියෙනවා මේ පරිභෝගිකයට. මොන හරි අපි හිතමු ධර්මෙත් පාසලකට තියන් යන්නකොට බෑග් එක තියාගන්න ඕන, දරුවා මෙතන පිටිපස්සේ මේ ඉස්සරහ සීට් එක ඉඳ ගන්න ඕන. ඒ සඳහා දැනට ස්කූටර් වල විරඳ පොලේ තියෙන වලට වඩා ලොකු කම්ෆර්ටබල් ලෙග් ස්පේස් එකක් අපි මේකට දීලා තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුරට හදාගෙන තමයි මේ ප්‍රොඩක්ට් එක අපි මේ වෙළඳපොළට දාලා දෙන්නේ. විශේෂයෙන්ම මේ තියෙන රඳවන දෙකක් තියෙනවා, හුක් එකක් තියෙනවා. මොනවා හරි අපි දනවා ඉදලා කඩේකට ගියලා shopping bag එකක් අරගෙන වෙළඳ ඒ වගේ සම්පූර්ණ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයම පරිලන ස්පාදනයක් අපි වෙළඳපොළට දීලා තියෙනවා. මේක තවදුරටත් වැඩි දියුණු කිරීමේ අත්දැක බැලීම් මේ යනවාද දැන්? අත්දැක බැලීම් කියන්නේ අපි මේ මොඩල් එක ඉස්සරහට අපි ඔව් ඇත්තමකොත් මේක මේ ඉංජිනේරුවෝ අපේ ආයතනත් සමග මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරු 3 දෙනෙකුට වඩා සේවය කරනවා. ඒගොල්ලන්ගේ තාක්ෂණයේ දැනුමෙන් තමයි මේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ. මේ බොක්ස් එකේ දාගෙන යන්න පුළුවන් නේද? බොහෝ දේවල් ඉඩක් තියෙනවා. හා
දකින්න බෑ. මේක අපි ඇත්තටම වෙළඳපොලේ පාරිභෝගිකයෝ ඉන්නවා, අපි තුමු ගෑනුවා ඉන්නවා, පිරිමි ඉන්නවා. ඒවට සාපේක්ෂව සර්වනස් හැම දිනාටම හරියන්න තමයි අපි මේක නිර්මාණය කියලා තියෙන්නේ. ඒ වගේම මේක විශේෂ අංගයක් තියෙනවා. අපි තුමු පාකින් කරපුවාම අපි සාමාන්‍ය ස්කූටර් එක ඔයත් දැකලා ඇති, මෙහෙම කකුලෙන් ගන්න ඕන පාකින් එකේ. නමුත් මේකේ මේ රිවර්ස් ඩ්‍රයිව් ඔප්ෂන් එකක් තියෙනවා. නිකන් ඔටෝමැටිකල් අපි මේ ඇස්ලේටර් කරන ගමයි බටන් එකකුත් බයික් එක පිටිපස්සට එනවා. අන්න ඒ වගේ ඔප්ෂන් ස්ථානිකර පාරිභෝගිකයාගේ සුවපහසු වෙනුවෙන් නිර්මාණය කරපේ. එතකොට මේ දැන් මේ වගේ දේශීය නිෂ්පාදන බොහෝ වෙලාවට දැන් දේශපාලනික වශයෙන් උත් දේශීය නිෂ්පා තමන්ගේ අනන්‍යතාවය අපේකම තමයි විකුණන්නේ. එතකොට ඒ වගේම දැන් ඕන තරම් මේ දේශීය නිෂ්පාදන මුවාවෙන් චයිනීස් නිෂ්පාදන එනවා, චයිනීස් නිෂ්පාදන ප්‍රවර්ධනය කරනවා. දැන් මේ වැඩසටහන දැන් අද සිරිමාව බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ තියෙන්නේ. මේකේ මොකද්ද තේමාව? මේකේ තේමාව කියන්නේ මේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ ASIA exhibition ආයතනය EV motor show, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් vehicle සඳහාම තමයි මේ BMIC එකේ අද මෙම ස්ථානයේ 28 ඉඳලා 30 වෙනිදාකම් යොදාගෙන තියෙන්නේ. එතකොට මෙතනදී මම පැහැදිලි කරන්න, ඉලෙක්ට්‍රික් වාහන වලට විතරයි අද ප්‍රදර්ශනාගාරය මේ BMIC සංවිධානය කරලා තියෙන්නේ. එතකොට මේ අතරදී පිට රටින් එන ඒවත් ඉලෙක්ට්‍රික් vehicle විදිහට අපිට ගන්න පුළුවන් පිට රටින් එන. එතකොට ඒ අතරේ විශේෂ මේ කේරිරයිස් ඉලෙක්ට්‍රිකල් මෝටර් සාහිත්‍යනේ පමණයි දේශීය නිෂ්පාදනය කරන අපි ඉලෙක්ට්‍රික් ස්කූටරක් මේ මාකට් එකට හඳුන්වලා දෙන්නේ. ඒතර මේ ඔක්කොම මේ ස්ටෝල් එකම අපි ශ්‍රී ලාංකිකයි. ඒතර අනිත් අය අපි ගත්තාම ඒ එක එක රටවල් වලින් ඩිරෙක්ට්, ඒ කියන්නේ වාකීපර ඩිරෙක්ට් ඉම්පෝට් කරලා තමයි ඒගොල්ලෝ අලෙවි කරන්නේ. ඒතර අපි ලොකු පරිශ්‍රමයක් දරනවා දේශීය දේ අගෙන දේශීය ලාංකීය මේ ශ්‍රී ලංකික අභිමානීය වෙළඳපොළට දාලා ඒ පිටරටට දැන් මෙතන ඉන්වෙස්ටර්ස් ලයින් ඔෆ් පිටරටි චයිනීස් කම්පැනිස් වලින් එලෝ දකින්නවා මේ ලංකාවේ මිනිස්සුන්ට මේක කරන්න පුළුවන්. ඒ අභිමානයක්, ඒ තියෙන කන්ෆිඩන්ට් එකක් අපේ මාකට් එකට දෙනවා. ඕගොල්ලොත් මේක බලලා මේ ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න අපි තා අත්වල් බැඳන කෙනුම අපේ තේමාව මේ අද දවසේ ප්‍රධානම අපේ ඒක තමයි විෂන් එකක්. මේ අපි එතනට යන්න ඕන ශ්‍රී ලාංකිකව හැටියට අපි මේ ලෝකෙ දිනන්න ඕන කියලා. හැබැයි හුඟක් වෙලාවට මේ ප්‍රතිරූපය මේ විදේශීය මාකට් වලට නේද මේක තහවුරු වෙන්නේ මේ වගේ ව්‍යායාම වලදී? ව්‍යායාම වලදී විදේශීය එක තමයි අපි පාරිභෝගිකයෝ වශයෙන් අපි එක තමයි කරන්නේ. අපි මාකට් කරන මෙලඳපොට යොමු කරද්දී පාරිභෝගිකයෝ වශයෙන් නිවැරදි දේ තෝරා ගැනීම තමයි අපිට වැදගත්. මොකද අපි දන්නවා මීට අවුරුදු ගානකට ඉඳලා අපි මූල්‍යමය අර්බුදයකට ලක් වුණේ රට. ඒතර මේ පිට රටින් එනවා කියන්නේ මොනවද? මේ ඩොලර් පිට රටට යනවා කියන එක. ඒතර මේකෙන් මොනවද? එක ඩොලරයක් හරි ලංකාව ඉතුරු වෙනවා. ඒතර පාරිභෝගිකයෝ වශයෙන්, ශ්‍රී ලාංකික මිනිස්සුන් වශයෙන් අපි මෙන්න මේ ශ්‍රී ලාංකික දේවල් තමයි වැළඳ ගන්න ඕනේ. එහෙම බැලුවොත් ඔයගොල්ලෝ වර්ෂයකට ඩොලර් කීයක් විතර ලංකාවට ඉතුරු කරලා දෙනවද? මම බැලුවොත් මට ගණන් වශයෙන් කියන්න පුළුවන්. මගේ අරමුණ ගණන් වශයෙන් කියනවට වඩා මේකට සමස්තයක් විදිහට කියන්නේ. සමස්තයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ දැන් රටින් ගෙන්නන වාහනවල ඩොලර් අපි හිතමුකෝ ඩොලර් අපි ඩොලර් 10ක් අපි 10ක් කියලා හිතමුකෝ. 10න් අපි මේ කන්ට්‍රිබියුෂන් එක ඉතුරු කරන ඩොලර් 200ක් විතර අපි මේක ඉතුරු කරනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තේ, ඒ කියන්නේ 120ක ඉදිරියක් අපේ කම්පැනියෙන් මේ පිටරටට යන සල්ලි අපි ඉතිරි කරනවා. ඒව අනිත් පැත්ත අපි බලමුකෝ. තෙල් ගේන්න ඕන නේද පෙට්‍රල් ස්කූටර් එකට කියලා. ඒ තෙල් වලට යන වියදම් පවා ඉතිරි වෙනවා. ස්පෙයා පාට් ඒ ඔක්කොම අපි නිෂ්පාදනය කරනවා. අනිත් මේක ලොකු වෙහෙසක්. අනිත් එක මූලිකම දේ, ඒ කියන්නේ වෙහෙසකර කටයුත්තක් නේද? අනිත් එක දැන් ඔක අර මිනිස්සු වැඩි හිතන්නේ නැති දෙයක් තමයි. දැන් ඇයි අපි එමිෂන් ටෙස්ට් කරන්නේ මේ වාහන වලට? දැන් මම පෞද්ගලිකව දන්නවා, මම වර්ක්ෂොප් එකක් කරන්නේ. වර්ක්ෂොප් එකක් මගේ තියෙනවා. මේ බයිසිකල් 10ක් 15ක් අතර දවසකට එනවා එමිෂන් ටෙස්ට් ෆේල් වුණයි කියලා. එතකොට ඒගොල්ලන්ගේ රික්වෙස්ට් එක මොකද්ද? එයා ෆිල්ටර් එක අයින් කරලා, පෙට්‍රල් ඇජස් කරලා, සයිලන්සරේට වතුර පාරක් අල්ලගෙන ඒගොල්ලෝ ආපහු ගිහිල්ලා එමිෂන් ටෙස්ට් එක පාස් කරගෙන ආපහු අපි ගාවට ඇවිල්ලා එයා ෆිල්ටර් එක හයි කරගන්න. දැන් ඒතර වායු විමෝචනය නැති කරනවායි කියලා අපි සර්ටිෆිකේට් එකක් අතන අරගෙන පාරිදුවන්නේ ඔක්කොම එමිෂන්, කියන්නේ වායු විමෝචනය කරගෙන තමයි පාරිදුවන්නේ. නමුත් රැවටීමට අර සහතිකය අරගන්න බයිසිකලේ රෙවනිව් ලයිසන් එක අප්ඩේට් කරන්න විතරක් අර මුලාව ඒක මුලාව අපි එකට වෙහෙස වෙනවා. දැන් අනිත් එක මේ පරිසරය දැන් ඕගොල්ලගේ මුලාව නැහැ. මුලාවක්
අපිට මුලාව කරන්න දෙයක් නැහැනේ මේකට එමිෂන් ටෙස්ට් එකක් කොහොමවත් නැහැ වායු විමචනයක් නැහැ එතකොට මේ 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 ලයිසන් එකක් ගන්න ඕනේ මෝටර් එකක් රෙවෙනියු ලයිසන් එක ඕනේ නමුත් ඒකට එමිෂන් ටෙස්ට් එකේ මේක දැන් මේකේ ලයිසන් ගාස්තුව කීයද 950 ආ සුළු මුදලක් 950 අවුරුද්දටම 950යි 950යි ඔව් ආ දැන් බලපත්‍ර කියන්නේ අපි ඔව් එතකොට මේකට ඔය මොකද්ද මේ දුම් පරීක්ෂණයේ එමිෂන් ටෙස්ට් එකේ තමයි කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඇයි මොකද දුමක් කොහෙද පිට වෙන්නේ? කොහෙන්ද පිට වෙන්නේ? ඔව්. ඉතින් පරිසරයට කරන ඉතිරිය. අනිත් ඒක ඉතින් ඉතින් යන මුදලත් ඉතුරු වෙනවා. ඇයි තෙල් ග්‍රීස් වලින් කරන කිසිම සර්විස් එකක් මේකේ නැහැ නේද? ඒතරෝ එතනින් කස්ටමර්ට පොකට් එකකටවත් වාසි. ඉන්ජින් ඔයිල් පිට රටින් ගේන්නේ. ඒව නතර වෙනවා. කස්ටමර්ට පොකට් එකකටවත් වාසි පරිසරයට ගාක්ම හිත කරයි. ඉතින් ඔය හැමදේම බලන්න පුළුවන්. ඒක මේ යහපත් తত্ত্বය තුල මේවා ඉදිරි කාලෙදී මේවා ඉදිකිරි يعني කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේදී එතනදී මට කියන්න ඕනේ ඔයාලටත් ලොකු කාර්යභාරයක් තියෙනවා මාධ්‍යවේදී විදියට පාරිභෝගික අතරට මේ දේවල් රැගෙන යන්න ඕන ඇත්ත ඇත්ත හරි සැටියෙන් ඔයාලා කියන්න ඕන මේක ඒකට ඔයාලගේ උදව් ඕන මේක අපි කම්පැනි එකක ලොකු පරිශ්‍රමයක් දරනවා ලංකාව තුල මේක ප්‍රචාරය කරන්න ශ්‍රී ලාංකේයදී අගයන් අපි පාරිභෝගික වශයෙන් අපි රට එක්ක වුණා නම් මේ කම්පැනි එක ඉදිරියට කම්පැනියක් දියුණු වෙලා මේ අපේ තියෙන මේ මාදලිය තවත් වැඩි දියුණු වෙලා පාරිභෝගිකයන් තවත් අඩු මුදලකට අපිට දීමේ හැකියාව තියෙනවා ඒ වගේම දැන් අවුරුද්දක් ඇතුළත අපි හිතමු ඔබතුමා ගත්ත පෙට්‍රල් බයික් එක මං ගත්ත රයිස් මෝටර්ස් එකේ තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක අවුරුද්දක් ගිය තැන ඔයා එකතු කළත් පෙට්‍රල් බයික් එකට ඔයා කරපු වියදම් පෙට්‍රල් ඊළඟට මේකේ එන රෙපයර්ස් ඊළඟට මේකේ එන සර්විස් චාර්ජස් ඒ හැම දෙයක්ම ඔයා අවුරුද්දක් ඇතුළත එකතු කරලා බැලුවොත් ඔයාට ගිය වියදම මම ඉතුරු කරනවා ඔයා බයිසිකලේටම සරල බයිසිකලේ වටිනාකම වගේ වියදමක් ඔයා දරලා තියෙනවා පෙට්‍රල් සහ රෙපයා ඔයිල් ඒ හැම දෙයකටම මම ඒ ගාණ එක ඉතුරු කරලා තියෙනවා ඉලෙක්ට්‍රික් බයිසිකලේ දුවලා ඉතින් ඕක ප්‍රූවන් මේක මම මේ කියන දෙයක් නෙවෙයි මේක හැම රටකම EV වලට ප්‍රූවන් සත්‍යයක් ඒක අනිත් එක දැන් ඇත්තටම කියනවා නම් නිව් දිල්ලි ඩකා ඊළඟට වියට්නාම් මියන්මා ඒ හැම තැනම කැපිටල්ස් වල මේ යම්කිසි සෝන්යක් දැන් ඕපන් කරගෙන යනවා ග්‍රීන් සෝන් කියලා. ඒකට ඇතුල් කරන්න පුළුවන් EVs and ඩීසල් වාහන විතරයි. ඩීසල් අර ලොකු ඩිලිවරි වාහන විතරයි. ඉතින් ඒක තාම ලංකාවට ආවේ නැහැ. මොකද ලංකාව දශක 3ක් පිටිපස්සෙන් ඉන්නේ මගේ මතය අනුව. ලංකාවට දැන් අපි ඉක්මනින්ම ඒක ග්‍රැබ් කරගන්න ඕනේ. එතකොට ඒ ග්‍රීන් සෝන් එක අපි මේ ලංකාවේ කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාවම අපි ග්‍රීන් සෝන් එකක් කරන්න පුළුවන් මේ අපේ දේශීය දෙත් එක්ක මට මම එහෙම කියනවා කෙඩි රයිස් ඉලෙක්ට්‍රිකල් මෝටර්ස් ආයතනය වෙනුවෙන් අපි මේ දරන ප්‍රයත්නයට ලංකාවේ පාරිභෝගිකයෝ මේකට අත්වල බැඳ ගන්නවා ශ්‍රී ලාංකික ජනතාව මේකට යොමු වෙන්න මෙහෙමනේ දැන් පාරිභෝගිකයට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා නම් ওই තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙනවා දැන් උදාහරණයක් විදිහට අද ප්‍රදර්ශන භූමියේ මේ එලි දැක්කුවේ චයිනිස් වාහන බහුතරයක්. ඔව්. මේ එතකොට මේ චයිනිස් වාහන ඒ ආයතන වලින් මාධ්‍යකරුවන්ට රුපියල් 5000 10000 ඔය විදියට දුන්නා. ඔව්. හරිද? දැන් මම නම් ගත්තේ නැහැ. ගත්තේ නැතුව මගේ පාරිශුද්ධ අයිතිය මන්නක තියෙන නිසායි මම කතා කරන්නේ. ඔව්. ඉතින් එහෙම පරිසරයක් මේ වෙළඳපොළ සමාජය තුළ දියත් වෙමින් තියෙනවා. ඔව්. ඒ මාධ්‍ය හසුරනවා. ඔව්. විදේශ වෙළඳපොළ විසින් ඇවිල්ලා. ඔව්. එතකොට මේකට රාජ්‍ය අංශය මීට වඩා මාධ්‍යකරුවන්ට දීම නරකයි කියලා මම කියන්නේ නෑ. ඔව් නෑ නෑ මාධ්‍යකරුවෝ මහන්සි වෙනවා මහ ලොකු පඩියක් හැම්බෙන්නේ නෑ ඒ ආදාළ ආයතන වලින්. නමුත් මෙහෙම වෙළඳ මාපියාවත් තුල හැසිරීම තුල ඕගොල්ලන්ගේ වෙළඳපොළ හැකිලෙනව නේද? නෑ අපිට එහෙමද අපි අභියෝගේ බාරන්නේ කෙඩි රයිස් ආයතනය අපි මේ අභියෝගේ බාරගත්තේ අත්‍තරමකොත් මම මෙහෙම දෙයක් කියන මේකට උදාහරණ. මේ ඉලෙක්ට්‍රික් කියන කන්සෙප්ට් එක මේ ලංකාවට ගේද්දිම මේ ආයතනය තමයි ගෙනාවේ. ලංකාවේ ස්කූටරයක් නිෂ්පාදනය කරේ මේ ආයතනේ. ඒ එතකොට ඒ අභියෝග තිබ්බා. මේ අභියෝගට නොසැලෙන කණ්ඩායමක් තමයි අපි ළඟ ඉන්නේ. විශේෂයෙන්ම අපිව දිරිගන්නන අපේ ආයතනයේ ප්‍රධානියා ඒ තියෙන කන්ෆිඩන්ට් එක අපිට දීලා තියෙනවා අපේ සේවකයන්ට. ඒතර මොන අභියෝග ආවත් මොන කවුරු ආවත් අපි සත්‍යදී අපි පාරිභෝගිකයට අරන් යනවා. ශ්‍රී ලාංකේය අභිමානය අපි ලෝකෙට ගෙනියනවා කියන අදිෂ්ඨානය යද්දි අපිට ඔය කිසිම දෙයක් ඔය රුපියල් 5000ට යට වෙන ඒව දේවල් අපිට අදාළ නැහැ. අපි පාරිභෝගිකයා පැත්තෙන් ඉතලා කම්පැනික් විදිහට දිරට යන විතරයි අපේ එකම ටාගට් එක. ඕකද ඔයත් මම අද උදාහරණ දෙන්න. ඔයා බලන්න හැම ස්ටෝල් එකටම ගිහිලා මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන කන්සෙප්ට් එකෙන් මොකක් හරි බයිස්කල් නිෂ්පාදනය කරලා තියෙනවද? කිසිම දෙයක් නැහැ. අපි මේ ඔට්ටු වෙනවා. අපි
ශ්‍රී ලංකාවේදලා අපි ඔට්ටු වෙනවා වෙන රටකට ටැග් කරන්න. නමුත් අපි කිසිම අභියෝගයකට කිසිම පැකිලීමක් නැතුව අපි අපේ ගමන හිමීට අපේ පාරිභෝගිකයට අපි අරන් යනවා. අනිත් එක දැන් සමාජ මාධ්‍ය ඔබතුමාගේ නම මොකක්ද? ආයිට් පෙරේ සේල්ස් මැනේජර්. කලමනාකරු. ඔව්. මොකද ආයතනේ? කිරිරයිස්. අනිත් එක මම අර යංග ජෙනරේෂන් ඒ කියන්නේ ඉසෙඩ් ජෙනරේෂන් එකේ ඉන්න දූපතුන්ට දෙන පණිවිඩය තමයි මේකේ ඇත්තටම වෙන ඒ කියන්නේ කිසිම මාෆියාවකටවත් කිසිම ප්‍රොපගැන්ඩා එකකටවත් යට නොවන පිරිසක් තමයි මම දකින්නේ ජෙනරේෂන් ඉසෙඩ් කියන ජෙනරේෂන් එක. ඉතින් ඒගොල්ලෝ මේ ලංකාවේ හිට් කරන්නේ දැනුවත්භාවය. ඒ දැනුවත්භාවය හරිම වටිනවා මේ වගේ ආයතනයකට. මොකද මෙතන රැවටීමයි දැනුවත්කමයි කියන්නේ දෙකක්. ඇත්තටම ඒ ප්‍රොපගැන්ඩාස් වලට අයිතියක් තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොපගැන්ඩා එක ඒගොල්ලන්ට කරන්න. නමුත් අපි යන ක්‍රමය මේ දේශීය දේ අපේ දේ විදියට මිනිසුන්ට හොඳම දේ දෙන එක තමයි අපේ ප්‍රතිපත්තිය. එතන තමයි තරඟේ තියෙන්නේ. ඉතින් මම ඒ ජෙනරේෂන් එකෙන් ඉල්ලනවා දැනුවත් වෙන්න, අම්මා තාත්තාව දැනුවත් කරන්න, අක්ක අයියව දැනුවත් කරන්න. අපි වෙනස් වෙමු. මෙතන ඉඳන් තමයි මෙතනින් පටන් ගන්න ගමු. මේ ලංකාව ඊළඟ නෙක්ස් ලෙවල් එකට අරන් යන්න, ග්‍රීන් කන්සෙප්ට් එකට නෙක්ස් ලෙවල් එකට අරන් යන්න අපේ යංග ජෙනරේෂන් එක ඉදිරියට එන්න දැනුවත්භාවයෙන් මම ඉල්ලන ඉල්ලීම ඒකයි. හොඳයි, අපි ඔබේ හඬට අවස්ථාව දුන්නා. හැබැයි අපි ගවේෂණශීලී මාධ්‍යවේදීන් විදියට මේ පිළිබඳව පසු විපරමින් ඉන්නවා. හරි, බොහොම ස්තුතියි. අපිට ඒක වටිනවා. ඔබ වගේ මාධ්‍යවේදීන් ඉන්න එක හුඟක් වටිනවා. අපිට ඒක හයියක්. අපි හැමදාම ඉදිරියට කටයුතු කරමු.